వెలిగమ్మ మ్యారియట్ హోటల్ పరిశ్రయందలతమ మీ వీడియో దగ్గర అన్ని ఐ థింక్ మీ లస్సన తన మీ యాపిన్ పేరుని అప్పే లస్సన వెలిగమ్మ బీచ్ ఐ థింక్ పుద్దుమ లస్సన అత్తేని ఎత్తడమ ఇతని వినో ప్రశ్న అమతగ వినో జీవితే కను విందినో కీల దనో మీ వాకి దనగడి థింక్ මේ විශ්වයට ආදරය කරන්න. අනික මනුස්සයෙක් හැටියට ජීවත් වෙනකොට මේ මම කියන්නේ අනිත් මිනිස්සුන්ගේ ආශිර්වාදයක් ඇතුව ජීවත් වෙන්න කියලා. හැමෝම ජීවත් වෙනවා තමයි. ඒ ජීවත් වුණත් මම කියන්නේ කෙනෙක් අනේ හොඳ මනුස්සයෙක්. හරියන්න ඕන. කරදරයක් වෙන්න එපා. වේදනා දුකක් හැදෙන්න එපා. අන්න එහෙම අහගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් एक मुंब जीवित ऐत स्वभावधर्मेट विश्वट आदरक आदरक मनुष्य मे विश्व तम अभी आरक्षा कर विश्व अपे अम्म अपे रट अपे अम्म मे स्वभावधर्मे अपे अम्म अभी तुलिंग बिहेवेच यम किसी जीवी को सर ඉතින් සතා සිව්පාව මේ හැමෝටම මේකේ අයිතියක් තියෙනවා. ඉතින් මේක නොදන්න මිනිස්සු මේ හින්දා තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපේ රටවල් වලට මේ දේශපාලඥයන් හැටියට මේ රටට ආදරය කරන මිනිස්සු ඉස්සර බිහි වුණා. ඒ මිනිස්සු ගොඩක් මේ ලංකාව වෙනුවෙන් දේවල් කළා. ඒගොල්ලෝ හිතුවේ නෑ තමන්ගේ පන්තිය රැකගන්න, තමන්ගේ ජාතිය රැකගන්න එකමුතු වෙලා කළා. ඒත් ඇවිල්ලා එහෙම හිතන්න නැතුව කරපු හැමදේම හින්දා මේ ස්වභාව ධර්මය වැළපෙනවා. අඬන ඒක සාපයක් තියෙනවා. ඒ සාපයට ගොදුරු වෙන්න එපා. ඔබ හොඳ මිනිස්සෙක් වෙන්න. ඉතින් මේ වගේ මුහුදු ඇරලා తీරේක කෙනෙක් විනෝද වෙන්න පුළුවන් මොනාරි බින්ක් එකක් අරගෙන අන්තිමට ඒකේ විනෝදේ උච්චතරම ගියාම සමහර අය ඒ දීපු බෝතලේ කඩලා ඉවරලා මේ වෙරළේ අතාරිනවා වෙන කෙනෙක්ගේ කකුල කැපෙන්න පුළුවන්. ඒත් එක්කම තමන් ගොණ්ඩගත්ත ඒ disposable මොනාරි ඒ කෝප්පෙම මේ වෙරළේ අතෑරලා යන්න පුළුවන්. වතුර බෝතලයක් ගත්තොත් ඒක අතෑරලා යන්න පුළුවන්. මේ ප්ලාස්ටික් කියන්නේ පුදුමාකාර මේ ස්වභාව ධර්මයට වද දෙන මහ කරදරකාරී දෙයක්. මට යම් කිසි දෙයක තීරණයක් ගන්න පුළුවන් ඇත්තනවා මේ ප්ලාස්ටික් කියන එක අර ඉස්සර වගේ වීදුරු බෝතලයක් පාවිච්චි කරන වට්ටමට එතකොට ඒක තමන්ගේ අපි සරලයි ඒක අපි ඇවිල්ලා බලන්නකො කඩේකට ගියත් හෝටලයකට ගියත් වතුර බෝතලයක් තමයි ගෙනල්ලා පියන්නේ. ගම් වතුරක් ගලපුවාමත් අපි වතුර බෝතලොත් ඇවිල්ලා දන් දෙන්න වෙලා තියෙනවා. මේක බුදුමාහාර මේ රටක් වෙලා තියෙනවා. මේ ජලය පරිසරයේ ගහකොළ සතාසිප සියලු දේ දූෂණය කරනවා. මේ ප්ලාස්ටික් කියන ඒවා පොලිතින් බෑග් කියන ඒවා අලියෙක් වුණත් මුවෙක් වුණත් ගෝණෙක් වුණත් ඒ අහිංසක සත්තු ඒවා කනවා බඩගින්න. ඉතින් ඒ අනිත් සත්තු ගැන ඒ අපේම ඒ සංසාරේ අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, නංගි මල්ලි වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. සංසාරේ අනන්තව අපට එහෙම මුණ ගැහෙලා තියෙනවා. ඉතින් ඒකයි අපි හැම සතා කෙරෙහිම මානව දයාවකින් යුතුව අපි කටයුතු කරන්නේ. මිනිස්සෙක් කියන්නේ මනස උසස්. මේ උසස් මනසකින් වැඩ කරනවාද කියලා නම් කිසි වෙලාවක අපිට හිතෙනවා. මේ මොකක්ද මේ කරන දේ කියලා. ඉතින් මේ සබා ධර්මයට ආදරය කරන හැමෝගේම ආශිර්වාදය ඇතුව ජීවත් වෙන මිනිස්සෙක් වෙන්න. පින්බිම යුටියුබ් නාලිකාවේ එකම කකුම ඒකයි. කෙනෙක් හරි හොඳ වෙනවා නම් ඒක විශ්වයට දැනෙනවා. ඒ වගේ පවුලක් හොඳ වුණාම, සමාජයක් හොඳ වුණාම මේ රට ලස්සන වෙයි. එතකොට වෙන රටවල් වලට යන්න ඕනේ නැති වෙයි. ජීවිතය විඳින්න සතුට වෙන්න ජීවත් වෙනවා කියලා දැනෙන්න ජීවත් වෙන්න. නමුත් ඇවිල්ලා එපා මේ සබාධර්මය විනාශ කරන්න. තමන්ගේ
පටු තුච්ච පරමාර්ථ වෙනවා. මේකට ආදරය කරන්න. ඉතින් පින්බිම YouTube නාලිකාවේ subscribe කරන්න, share කරන්න, comment කරන්න, මොනහරි කරෙන්න ඕනේ නම් මේ රටට ආදරේ මිනිස්සු කැරියට මොනහරි යෝජනාවක් කරන්න. අපි ඒ වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න සැදී පැහැදී. ඉතින් ගිහිල්ලා එන්න ඔයාලට good sir ආදරේ හැමෝටම.